नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ උතුම් සී සද්ධර්මය පෙන්වා දීලා අපට මේ බුද්ධ ශාසනයෙන් බොහෝ පිටස් කර ගන්නට අවස්ථාව කල්යාණ මිත්‍ර ආශ්‍රයේ උදා කළ අපගේ ගුරු දේවෝත්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා। සාදු සාදු සාදු। ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ පිරිසට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහන්න අවස්ථාවක් ලැබී තිබෙනවා। මේ ධර්මයේ නොඇසුනොත් පිරිහි යනවා। බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පාරමිතා 10 සම්පූර්ණ කළේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සසර දුක විඳින මහා දුක් විඳින මේ සත්වයාවෙන් මුදවන්න අපි ගත්තෝ සාගරයක වැටිලා ගොඩාක් निराහාරව සැඩමිනි මොහරුන්ගෙන් පහර කමින් ගොඩාක් දුකට පත් වෙච්ච අය ඉන්නවා කියමු සාගරේ। කෙනෙක් ලොකු නැවක් අරගෙන ගිහිල්ලා හොය හොය බල බල ඒ ගිලෙන සමහර කකුල් කැඩිලා සමහර සිකේ මාළු කොටනවා මේ අය ඔක්කොම නැවට අරගෙන සූපත් කරනවා දූපතකට අරගෙන යන ෂේම භූමියකට සෑම දෙයක්ම තියෙන නැවත ඕන් දුකට භාජනය වෙන්නේ නැති එතකොට අන්නේ සඳහා තමයි එක්තරා ආශිරිමත් අද්භූත අසාමාන්‍ය වීරියක් තියෙන උත්තමෙක් දසපාරමිතා පුරන්නේ තමන්ගේ සුඛ විහරණය පිණිස නොවේ අන්නයගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වන්දනා මාන අප උපස්ථාන කරගන්න නෙවේ එකම ඉලක්කය තමයි මේ සත්‍යාව දුකින් මුදවා ගැනීම සාගරයට වැටෙච්ච කෙනාට විසඳුමක් නැහැ පීනනවා සාගරේම තමයි දුක් විඳිනවා සාගරේම තමයි එක්කෙනෙක්ටවත් අවකාශයක් නැහැ දූපතකට යන්න එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේ දසමාර සේනාව පරාජයට පත් කරලා උන්වහන්සේ ගයාවේ ගාන්තරේ ඇසතු බෝ සෙවණේ සම්බුදු බව ලැබුවා. එතකොට පින්නතුණී මේ සම්බුදු බව ලබද්දී මේ ලෝක සක්වල දස දහසක් සෙලවිගෙන යනවා. මේ තැටි චක්‍රාවාට කියයි මේ දස දහසක් ලෝක ධාතුවම ඒ සම්බුදු භවයේ ප්‍රබලත්වය නිසා යම් වෙලාවකදී හෙල්ලෙනවා. දැන් අපි යමක් හොල්ලන්න යම් කිසි
බලයක් යොදන්න ඕනේ දියමකට ගහ කොල්ලන්න ඊට පස්සේ ඒ සෑම දෙයකටම බලය යොදන්න ඕනි දැන් වාහනයක් අපිට තනියෙන් තල්ලු කරන්න පුළුවන්ද නෑ විශාල පොල් ගහ කොල්ලන්න පුළුවන්ද අපිට යෝධයෙක්ට පුළුවන් හොල්ල ගෙඩි ඔක්කොම බිමට වට්ටන්න පුළුවන් ලොකු හයිය තියෙන මිනිහෙට වාහනේ හොල්ලන්න පුළුවන් පෙරලන්නත් පුළුවන් නේ එතකොට බාණ්ඩේ වාහනය පෙරලන්න මිනිහෙට කොච්චර හයියක් ඕනද ගහක් කොල්ලන්න අපිට කන්දක් පයින් පාරක් දුන්නාම ගැළවිලා යන්න ගහන්න පුළුවන් නම් මිනිහෙට කන්ද ලොකු ජාම් හපං කමන්නේ එතකොට මේ ලෝක සක්වල 10000 කොල්ලන්න ඒ සම්බුදු බලයට පුළුවන්. එතකොට මොනතරම් ප්‍රබල අසාමාන්‍ය බලයක් සම්බුදු බවත් සමගම ගොඩනැගී ගියා. ඒකයි උන්වහන්සේගේ ශරීරයෙන් රශ්මි ධාරා ඒ දස දහසක් ලෝක සක්වලටම පැතිරීගෙන පැතිරීගෙන ගියා. දැන් විද්‍යාඥයෝ තාම ඔය බ්‍රහස්පති අංගාරු ඔය කේකේ වල පොඩි පොඩි යකඩෙන් හදපු ගැජට් බජට් යවනවා. තාම යවනවා මුන්. විහිළුවක්. අපි හිතනවා ඒක තමයි මහා දේ. ආශ්චර්යවත් දේ. ඒක යැවීම. නමුත් බලන්න සක්වල දැන් මේ සක්වලේ ඇහැට පේන එකට යවා ගන්නත් බෑ මගදී කැඩෙනවා නේද අවුරුදු ගාන පරීක්ෂණ කළ යවනවා බැහැපු ගාම් පුපුරනවා නව සම්බුදුරජාණන් වහන්සේ නම සම්බුදු වෙද්දී එතකොට මේ සක්වලවල් 10000ක් ආලෝකමත් වෙන්න මොනතරම් ප්‍රබල බලයක් උන්වහන්සේ තුල හට ගන්න ඕනද නේ දැන් අපි ලොකු ලයිට් එකක් ගහනවා කියන්නේ පොඩි මීටර 100ක් දුරට විහිදෙයි නේ අපි කියන හොඳ ටෝච් එකක් නමුත් බලන්න මේ ලෝක සංකල කියන්නේ මේ අකනිටාව දක්වා ඊටත් එහා සංකලක යට අවේචි මහා නරකයේ දක්වා දැන් ලෝකාන්තරික නරකයේ සක්වල තුනක් අතර තියෙන විශාල ආගාධයක් යොදුන් 84000ක් අන්ධකාරය තියෙන. යොදුන් 84000ක් ගැඹුර ලොකු ආගාධයක්. ඒකේ තමයි ඉන්නේ නිර්සතුන් පිරිස. ඒකට තාලෝක යනවා කියන්නේ. නිරේ ආලෝකමත් වෙනවා කියන එකේ අහන්න දෙයක් තියෙනවා. පොළොවල්ලාසේ ඔය කේක නාගලෝකේ ඔය මුහුදුවල්ලාසවල් ඔව් ආලෝක වෙනවා කියන එක ආහන්න දෙයක් නෑ විහිදිලාම යනවා දස දහසක් ලෝක තලයටම දිව්‍ය ලෝකවලට ඒ ලයිට් එළිය වදිද්දි දෙවිවරුන්ගේ තියෙන විමානවල බලය කණාමැදිරිය වගේ ඒ රන් විමාන මැණික් විමාන සිදුරු කරගෙන මේක යනවා කියන්නේ කොච්චර ප්‍රබල ආලෝකයක් එනවද නේ තුන බාණ්ඩේ බුද්ධ ගයාවෙන් සම්බුදු ශරීරයෙන් ඒක යනවා කියන්නේ ඒත් ඇති පහ දින්න මම නම් කියන්නේ නේ දැන් වෙන ආගමක එකෙක් බුදු වෙන්නේ නැහැ නේ කොහොමද ඉපදෙද්දිම ලෝකෙ හෙල්ලුණා නම් අම්මා සුපිරියකට තියෙයි නේද සුද්ධ උඩයයි යාගම් වලේ උ අපේ එකා ඉපදෙද්දි හෙල්ලුණා එතන ඈ යමන් එතන වදින්න හෙල්ලිලා බැරි වෙලාවත් එවුන් ගෙන්ගින් ආලෝකය ගියා නම් අම්මා බලන්න පුළුවන් ඒ ආගමක ස්ථාන ලයිට් ගහලා ප්ලේසර් 1000ක් විතර ගහලා ආලෝකේ ගහයි. ඒ ඇගේ තියෙන ගැජට් ඒ වලට
අපේ චෛත්‍යයකට ඒ ආලෝකයක් ඒ බලන් පිළිමේකට බෝධියකට බෝධි මණ්ඩපයකට බලදී අඳුරුයි බලදී සමහර පූජනීය ස්ථානවල ලයිට් එකක් නැහැ අන්ධකාරයි අභාග්‍යය ඉතින් එනිසා මම කියන්න යන්නේ සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ සියලුම සත්‍යයන් අතර අග්‍රම කෙනා වෙන එහෙම අග්‍ර කෙනෙක් ඉන්නවා නම් තවත් බුදු කෙනෙක් පමණයි අපි ගත්තොත් සහම්පති බ්‍රහ්මරාජයා කියන්නේ බඹුන් අතර අග්‍ර කෙනා එයා භාග්‍යතුන් වහන්සේගේ ශාวกේ චත්‍රය අල්ලපු කෙනා උන්වහන්සේට කුඩේ අල්ලපු කෙනා තමයි සහම්පති බ්‍රහ්මයා කියලා කියන්නේ දිව්‍ය ලෝකේ නායකයා සත්‍රිදු දිදෙව්ලොවට එයා තමයි මෙහි කරුවා බඩු උස්සන් යන්නේ ඒකනේ අර ලට්ටි වනයේට දහසක් ජටිලය පිස්සමන පිරිස ගයාසීසේදී උන්වහන්සේ නිකලස් බවට පත් කරගෙන ඒහි වික්කු පැවිදි උපසම්පදාවෙන් රහතන් වහන්සේලා දහසක් එක්ක වඩිනෝ මේ මුල්ම ජටිලයන් දමණය කළේ උන්වහන්සේ පස්වග භික්ෂුන්ට දහම් දෙසලා ඊට පස්සේ මේ පළවෙනි වස් කාලයෙන් පස්සේ ඊට පස්සේ මහා සංඝ සන්නිපාතයක් එක්ක ඒ තථාගතයන් වහන්සේ වඩිද්දී මිනිස්සු පුදුමයෙන් පුදුමයට පත් වුණා මේ මහා ශ්‍රමණයා පුරාණ ජටිලයන්ව දමණයට පත් කරගෙන වඩින හැටි ඉතින් සක්දෙවිඳුන්ට මේක පෙනුණා ප්‍රීතියට පත් වෙලා යා චූටි ලස්සන කුමාරයෙක්ගේ වේශයක් අරගෙන උතුරු සළුවක් දාගෙන ලස්සනට කියනවා කියනවා දමණයට පත් වුණ අපගේ භාග්‍යතුන් වහන්සේ පුරාණ ජටිලයන්ව දමණයට පත් කරගෙන රන් රුවක් වගේ බබලමින් මෙන්න එනවෝ ශාන්ත භාවයට පත් වුණ අප බුදුරජුන් පුරාණ ජටිලයන්ව ශාන්ත භාවයට පත් කරගෙන ඉතාමත් සිංගනීක වන්නම් කියන්නේ දඹ රන් රුකක්සේන් බබලමින් වඩිනවා නිවීගිය අපගේ සම්බුදුරජාණන් වහන්සේ පුරාණ ජටිලයන්ව නිවීමට පත් කරලා උන්වහන්සේ මෙන්න වඩිනවෝ කියනවා. දැන් ආහාරෙන් වඩින්නේ. ඊට පස්සේ කෑ ගගහා මෙයා ඉස්සරහින් යන්නේ. මිනිස්සු ඔක්කොම වැඩ නතර කරලා ඊට පස්සේ වටපිට බලනවා. දැන් කෝ කවුද මේ? ලස්සන කොළු මේ දිව්‍ය පුත්‍රයෙක් වගේ ලස්සන ළමේ මනුලෝ නෑ ඒ වගේ. ඒ වගේ පුතේ මානවකයේ තරුණය ඔ මොකද්ද කියන්නේ කියලා කවුද ඔබ කියලා ඇහුවා. කවුද ඔය? කිව්වා මම තමයි ඒ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේගේ මෙහෙකරුවා. මම උන්වහන්සේගේ වැඩකාරයා. උන්වහන්සේට වතාවත් කරන මෙහෙකරුවෙක් මම. මෙහෙකරුවා තමයි දැන් කී කියන්නේ. බලද්දී කවුද? සියලු දෙවිවරු අවවාද ලබන සක්දෙවිඳු. අද මිනිසුන්ට වෙන වෙන අමනුෂ්‍ය බලවේග ලොකුයි. තමන්ගේ සියලුම දේවල් වලට මිනිස්සු යන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගෙනද? ඒ තැඟොල්ට නේද යන්නේ? හන්දියේ තියෙනවා බුදු පිළිමේ මෙච්චරයි. අහවල් එක ලොකුයි. නොලොකුයි. ඒවා කෝටි ගාණක් දීලා හදනවා බාර වෙලා. බුදු පිළිමයක් ගන්න එකෙක් නැහැ. කනේ
මේ ඉන්න කට්ටිය පාරේ යනවා. ඒ තැනින් අතට කරලා සීනුව ගහලා වැඳලා යනවා. බුදු පිළිමය දැක්කොත් වගක් නැහැ අරුන්නේ කෙට්ටවත්. කොහොමද? දියුණුව. දියුණුව තව ගන්න පුළුවන් ඉදිරියට බලන්න වෙනදී. තව ඇඹරෙයි. අඹරනවා. නොත් බලන්න මේ මනු මේ මේ ලෝකෙ ලෝකෙ ගැන මේ කතා කළොත් ඒ උතුම් උතුමාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා බ්‍රහ්ම රාජයා හිටියා මහා බඹු ඔය බ්‍රහ්මණේ ඔක්කොම මහා බ්‍රහ්මයාගේ සරණ ගියානේ දැන් බුද්ධ කාලේ හිටි බඹුණු කියන්නේ එතකොට ඊට පස්සේ උන්වහන්සේ සුභග සාල රාජ සුභග වනයේ වැඩෙද්දී උන්වහන්සේ දැක්කා මහා බ්‍රහ්මයාගේ හිතේ පාපිය අදහසක් මොකද මේ ලෝකේ සදාකාලිකයි किसी दयाकने स्थिराई के दुष्टिया हटगा बांडे ब्राह्मे हिते हटगत स्थितिवील अर सुभग वाणे साल गुले वेडेन सांबुद साबिधान अंट जदु नसुहारदे जदु नसुहारदेन तवते साव इतने नतलिसदा कुड़तेन यामे මේ ලෝකයේ නායකයා විතරක් නෙවෙයි. දෙව්ලෝකේ නායකත්වය විතරක් නෙවෙයි. බඹලෝකේ නායකත්වය නෙමෙයි. සියලු සත්වයන් අතර සියලු සත්ත්ව සන්නිවාස සියලු සත්වයන් ඉන්නවන යම් තැනක්. තව වෙනත් අනන්ත සක්වල හැම එකේම ප්‍රධානිය. ඒ උන්වහන්සේගේ බලයට සමාන කෙනෙක් තව නැහැ. එතකොට උන්වහන්සේට ඒ බ්‍රහ්මයාගේ හිත පෙනුණා. බ්‍රහ්මයාගේ විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේට පුළුවන් තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා හෝ ඉන් අනන්ත ලෝක ධාතු දක්වා උන්වහන්සේගේ සම්පූර්ණ ශරීරයෙන් රශ්මි ධාරා විහිදවන්න පුළුවන්. දෙවනවාසී ඉපදෙද්දී සම්බුදු වෙද්දී පිරිනිවන් පාද්දී දසදහසක් ලෝක ධාතුන්ගේ ආලෝකේ පැතිර ගියේ. හරි. නමුත් සම්බුදු රජාණන් වහන්සේට පුළුවන් තිසාසී මහසාසී කියන්නේ මේ වගේ සක්වලවල් 1000කට කියන සහස්සී. ඒ වගේ ඒවා 1000ක් කියන දිසහස්සී. ඒ වගේ ඒවා 1000ක් කියන තිසාසී මහසාසී. එතකොට ලෝක ධාතු ගත්තොත් සහස්සී කියන්නේ 1000යි ඒ වගේ 1000ක් කියන්නේ 10000යි ලක්ෂය ලක්ෂ 10යි. ඊට ඒකට තව බිඳ තුනක් එකතු වුණොත් ලක්ෂ 100 කියන්නේ කෝටියයි කෝටි 10යි කෝටි 100යි. සක්වලවල් කෝටි 100ක්. තව තියෙන අනන්තයට මේ ලෝක ලෝක විශ්ේ අචින්තනියයි. න චින්තේ තබ්බෝ කියලා තියෙන. ඒක අපි හිතුවොත් අපිට විඝාතස්ස උමුතු භාවයට පත් වෙනවා. लोक हितवत्तापी मुल्लेरिया गेहिल्ला मानसिक पेतिटिका बोंड लोक हितांडोने पोटी पोटी योगेन हितां ने मानसिक पेति गहन उक्कम विभाग पेलुने का ज्ञानी वेने मिनी हेके गी काको दारु तमांट बेनपुए का ओ वगे का कितरा हितांड तीन නින්ද යන්නේ පෙත්ත ගහන්න ඕන. සම්බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේට අනන්ත සක්වල දැන් කෝටි 100ක් කියමු.
සක්වලවල් ඒ ප්‍රමාණ කලේ අපිට දැන් ඉතින් තව එහාට කියන්න පුළුවන් නමුත් ඒවා අවසානයක් නැහැ කියනවා ඒ දක්වාම උනත් ඊන් ඔබට උනත් ආලෝකය පතුරවන්න පුළුවන් ඇඟෙන් කතා කරන්න පුළුවන් ඔක්කොටම ඒ අනන්ත සක්වලටම ඇහෙන්න මේ දැන් මම කතා කරනවා වගේ කතා ඇහෙන්න පුළුවන් කතා කරන්න කතා කළාම ඇහෙනවා කොහමද දැන් මේ බෆල් එකෙන් ඇහෙන්නේ මේක ඇතුළේ ඉන්නේ නැහැ ඊතරනේ සද්ද ටිකක් වැඩි කරොත් එළියටත් පොඩ්ඩක් ඇහෙයි උපරින් වැඩි කළොත් නර ධර්මශාලාවට ඇහෙයි අපි තුමේ පොළොන්නරුවටම ඇහෙන්නේ අපි බෆල් එකක් දානවා කියන්නේ अब तो देहत कंडी मेहन बोल लेता भंडार मेहन उड लुक बबल लेकर लंका वोट मेहन बबल लेकर लंका हेट पे इंडिया वोट मेहन ये बबल लेकिन मूड लोक मेहन आ बबल लेकिन ඒ උන්වහන්සේගේ කතාවේදී නිරේටත් ඇහෙනවා පොළොව අස්සටත් මොහොතට ලෝකාන්තික නරකයට ඇහෙනවා දෙව්ලොවට බඹලොවට ආසන්න තලයේ ඔක්කොම උන්ට විතරක් නෙමේ ලෝක ධාතු කෝටි 10කට කෝටි 100යි ඔක්කොටම ලස්සනට පෙරිලා යනවා මේ හඬ ඇතිනේ පහදින්නේ ඇතිනේ තොත් කරුමේ පැහැදීමේ නැහැ කෙට්ටවත් කවුරු හරි එකේ පිත්තක් අරන් ගිහලා බෝලේකට ගැහුවොත් ඌගේ ඌ අපේ ඔළුව උඩ බෝලයක් අරගෙන අර උබ්බඩවැල් නමාගෙන ධනේශ නමලා අරක කරකෝලා ඌගේ අත වයත් අඹරගෙන මේක දාපු ගාම සන්තෝෂේ අපි එතන සොපිරි වැඩ කරවමු ඊරස කවුරු හරි මොකක් හරි සින්දුවක් කියනවා කීප ගාන විතර නොසහ මො සොපිරි වැඩ කරුවේ දේශපාලුවේ ස්ටේජ් එකේ නැගලා කෙබර හලනවා කියනවා මූට දෙන්න ඕනේ මේ දාපාර දැන් අපි පැහැදිලා ඉන්නේ කවුරු ගැනද පින්නතුනි? ඔව් වගේ මෝසලිය ගැන. දැන් ඔයගොල්ලෝ දැන් හිතට බලන්න මමත් හිතෙනවා මගේ ජීවිතේ මං කා ගැනද බොළව දැන් සතුටින් පැහැදිලා ඉන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ ගැන එන්නේ නැහැ නේද මේක? ඈතින් යනවා ආයෙ ගන්න හදනවා ආයෙ බොක් ගාලා යනවා. කටින් කිව්වට බෑ අපිට පැහැදිලිව තියෙනවා කියලා. මෙතන දෙයක් තියෙනෝනේ. කටින් සමහර අය කියනවා. කට ඉතින් ඕන එකක් කියන්න පුළුවන් කටින්. ඉතින් නමුත් දැන් ඒක එක්තරා අභාග්‍යයක්. අපි ඒ සෑය ළඟට ගිහිල්ලා අඬන්න ඕනේ පින්නතුනි. මේ පැහැදිලිම එන්නේ නැති එක ගැන. නේ? වට 100ක් යන්න ඕනේ මේකට දඬුවමක් හැටියට කියලා. පෙරලි පෙරලෙන්න ඕනේ අනේ ස්වාමීනි අපිට තාමත් භාග්‍යතුන් වහන්සේගේ මෙච්චර ගුණ කඳ අහලා ඇයි අපිට මේ පැහැදීම එන්නේ නැත්තේ කියලා ගහගන්න පපුවටම අනිත්යෙන් යන්නේ පහදින්නේ එහෙම ගුණ ඕනේද මැච් එක පොඩ්ඩක් බලන්න විතරයි ඕනේ සහ එකයි දෙන්න ඕනේ පාරට වැටෙන්න एक सोटे के पहदी नहीं बला इतकोट मम्मी कल्पना कले ऐमे भाग्य दुर्नहा पहदी में नैते संसारे दी अभी एक पुर्द कर लने मित्र अनादिम ससरे दी अभी बुदुकने ज्ञान सीत पहान कर एक आलुद दया හැබැයි ඒක පුරුදු කරගත්තොත් ටික ටික අපි
එකට යමු වුණොත් නෝනින් මෙනෙහි කරොත් යම් කාලයක් ගිහිල්ලා හරි අපිට දශමයක් හරි ගන්න පුළුවන් සමහරට අපිට ඊළඟ සංසාරයේ තුල ඊට වඩා පැහැදීම ටික ටික දියුණු වෙන්න ඉඩ තියෙනවා අනිත් ඒවා අපි සංසාරේ කල්ප කෝටි ගණන් පුරුදු කරපු ඒවා ඒකයි ඇඹරිලා පට කාලේ යන්නේ ඇයි පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච ඒවානේ දැන් චූටි කාලේ අපි චූටි කාලේ අපිත් අපේ අම්මලා තාත්තලා ওই විදිහට පහදිද්දී අපිත් පැහැදුනා ඔය ඔක්කොම මූසලයන්ට දැන් මුන්දලා 60 ගණක් ගියත් ඉතින් අවුරුදු 60 ගණක සර්විස් එකක් මූසල ගැන පැහැදිලා නමුත් අපට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා සර්විස් එකක් නැහැ එහෙම එකක් නැහැ ඉතින් අපි කොහොමද දැන් ගන්නෙ එක්ස්පීරියන්ස් එකක් නැහැ නේ අපිට අන්න බලන්න ඉතින් ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ අපි යම් කෙනෙක් අපේ කියලා අපට පිහිටක් උදව් කරන අපි ගැන හොයන තමාගේ කියලා කෙනෙක් අපිට ඉන්නවා නම් ඇත්තවන්සීම අපිට ඉන්නේ සිටිය යුත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි ඇයියේ මේ ජීවිතේ ඉන්න අය අපේ සමුගන් නැද්ද එතකොට මේ මෑණියන් කසාද බැන්ද කියන්නේ එතකොට මෙයා දැන් වයසට ඇද්දි මෙයාගේ මිනිහා මැරෙනවා එහෙමනේ ආච්චිලා දැන් මිනිස්සු නැහැනේ බැන්ද මිනිස්සු ඉතින් දැන් මේ මිනිසයා වෙන ලෝකයකට ගිහිල්ලා ආය අපිට මුණ ගැහෙනවද නේ එයා වෙන කසාදයක් බඳිනවා නේ ඉතින් එතකොට අපේ කියලා දරුව වුණත් අපි මැරෙද්දි දරුව අත්හරින්න වෙන්නේ නැද්ද ඥාතීන් කියලා මෙහි ඥාතීන් අත්හැරලා අපි වෙන ලෝකයකට ගියාම එහෙ ඥාති මෙහි ඉඩ කඩන් මේ වාහන මේවා දසමයෙන් අපි අත්හරින්නේ නැද්ද එහෙනම් අපි ඒ දේවල් අපි පැහැදීමට පත් වෙලා සරණ කරගෙන අපිට එකම පිහිට ඉන්නේ මේ අය කියලා හිතුවට එහෙම එකක් සංසාරයේදී අපි ආත්ම කීයක් ගත කරන් ආවද කොහෙන් දැන් ගිය ආත්මයකේ කත් අපිට දැන් නැහැ නේ නේ මේ ආත්මේ දැන් මැරිච්ච ඇර දැන් කිසිම පිහිටක් නැහැ නේ මේ මෙහි ඉන්න අයගේ එහෙනම් එහික අපි අත්හැල යුතු දෙයක් ඒ පිහිට යාට තියෙන්නේ යා හිතන්න ඕනේ දුකේදී සැපේදී දැබගත්තොත් සුප්පාවාසා කෝලියදී තාට අවුරුදු 7යි දවස් 7ක් ළමයා හම්බුන්නේ නැහැ කර්මයක් එයා හිතලා තියෙන්නේ මොකක්ද දන්නවද සම්මා සම්බුද්ධෝ වදසෝ භගවා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුරු උපදේශ රහිතව මේ දුක් අවබෝධ කළ උත්තමයා. එද මේ ගෑණි හෙන්නට මර ලතෝනි දෙනව නැගිට ගන්නවත් බෑ ළමයා හම්බෙන්නේ නැතුව. මේ දුක් හටගන්න හේතු වුණේ තණ්හාව ඒ දුක බෝධි මූලයේදී උන්වහන්සේ හිරුදුටු පිණු බිඳුමෙන් ග්‍රහණය කළා. ඒ දුක් නැති අමා නිවන උන්වහන්සේ අත්දැක්කා. ඒ සඳහා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්නෝයි චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව අවබෝධ කළා. සම්මා සම්බුද්ධ වතසෝ භගවා. ඊට පස්සේ තියෙනවා යෝ ඉමස්සේ ඒවරූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේශේති. උන්වහන්සේ මේ මෙවන්නු මේ අපි විඳවන දුක් ප්‍රහාණය කිරීම සඳහායි උන්වහන්සේ මේ ධර්මයේ අපට වදාළේ. සුවාකාතයි ධර්මය සන්දිට්ටිකයි අකාලිකයි ඒහිපන්සිකයි ඕපනයිකයි පච්චත්තං වේතබ්බ විඤ්ඤෝයි සාදු සාදු කියනවා. එයා බුදුරජාණන් වහන්සේ කළ සම්මා සම්බුද්ධ වතසෝ භගවා සාදු සාදු කියනවා. දැන් ගෑනට ළමයි හම්බෙන්නේ නැහැ. තාම හිර වෙලා එකපාරක් හිතලා එහෙම නෙමෙයි අවුරුදු 7යි දවස් 7ක්. ඊට පස්සේ ආයේ දෙනවා සුපටිපන්නෝ වතතස්ස භගවතෝ ශාවක සංඝෝ ඒ උතුම් රහතන් වහන්සේලා ශාවක සංඝරත්නය මනා ප්‍රතිවදාවේ යුක්තයි.
යෝ ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිපන්නෝ උන්වහන්සේලා මේ නිවන් මඟ දියුණු කරන්නේ හැසිරෙන්නේ මේ දුකෙන් නිදහස් වෙන්නයි සාදු සාදු කියලා ඒ රහතන් වහන්සේලා සිහි කළා දෙවෙන දෙයක් ඒ ගෑණිට සිහි වෙන්නේ නැහැ තුනුරුවනනේ දැන් අපිට සිහි වෙන්නේ නැත්තේ ඕකමනේ කොච්චර දැන් කිව්වත් ඕක සිහි වෙන්නේ නැහැනේ අපිට අසිරිවයක් ඇදුනත් ආව්වේදී අනිත්‍යම බණිද්දී රටේ අරුබුදේ හටගද්දී මේ අලකලංචි ඇස්සේ අපිට ඕක සිහි අහලකින් යන්නේ නැහැනේ අපේ උන්ට ඒ උන්ට මතක් වෙන්නේ යමං උඹේ වේලපත් කෙටි අරගෙන යමං අහවල තැනට බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා තේනවනේ පොට් එක ඒ පොට් එකට යනවා මැරෙනකන් යනවා එකෙන් අතර වෙන්නේ නැහැ ස්පිරිතාලේ වගේ තමයි ටිකටම ඒකට යනවා ડોක්ටර් හම්බෙන්න එකකට වේද ගන්නවා ආයෙ ડોක්ටර් හම්බෙන්න යනවා 45000යි 35000යි 75000යි චැනල් කරන්න බෑ ડોක්ටර් ළඟට ඊට පස්සේ මෙහෙට එනවා එහෙම තමයි දැන් මේ යන්නේ නමුත් අර ගෑණි ඒ ගෑණියා කියන්නේ බෑ ආර්ය ශ්‍රාවිකාවක් එයා ඊට පස්සේ හිතනවා සුසුකං වතතං නිබ්බාණං යං අමාමහා නිවන් සෝයක් ඇද්ද මෙතන තමයි සැපේ තියෙන්නේ මට දැන් මේ නිකන් ඉන්නේ කෙනෙක්ද ළමයා හම්බෙන්නේ නැතුව කෑ ගහන ගෑණියක් ආර්ය ශ්‍රාවිකාවක් යතිදං ඒව රූපං දුක්ඛන්න සංවිජ්ජති ඒ නිවනේ මේ වගේ අලකලංචි දුක් නැහැ. එතකොට එයා ලෝකයේ අග්‍ර පැහැදීම බුදුරජුන් ගැන ධර්මයේ සංගය නිවන ගැන අග්‍ර විපාක සෝවාංගලයි හිටියා. ඊට පස්සේ අවුරුදු 7 දවස් හතම ගියා. මනුස්සයෙක් ඊට පස්සේ හිතුනේ ගිහිල්ලා බුදුරයන් වහන්සේට කියන්න කර්මයේ ගෙවෙද්දි සෙත්පත්ව ගාම ළමයා එළි කර්ම ඉවර වෙලා සෙත් පැතුවේ නැත්තම් බඩ පලන්න එන අර ගෑණු කෙනාගේ පපුවේ ඉඳලා පල්ලෙහැටම පලල ගන්න වෙන්නේ ලොකු වෙලා බුදුරයන් වහන්සේ නැත්තම් ගෑණි මැරෙනවා එද අරකව ගන්නෙ කොහොමද ඒ ඉන්නේ ඇතුළේ ඉන්නේ ළමයා අනිවාර්යෙන් මැරෙනවා නේ බුදුරයන් වහන්සේ හිටපු නිසා පෙරහන් කඩේකින් වාතුර පෙරනා වගේ ටොස් ගාලා එළියට ගියා. ඉරිදීකේ. දයාපිටන ලාංසන්ට බිහි වුණා. ඉරිදීකෙන් බිහි වුණේ. නැත්තම් කොහොමද දැන් එළියට එන්නේ? අද කාලේ දැන් එහෙම දැන් වෙන ආගමක වුණා නම් අම්මා කතන්දර පොතක තිබ්බන වෙන ආගමක අහවල් ඒ ආගමික නායකයා කේට සෙත් පැතුවා මෙන්න අවුරුදු 7 දවස් 7 ළමෙක් හම්බුල් නැතුව තිබ්බා මේන් බොලේ මේක බොක් ගාලා එළියට ආවා උන්ගේ පොතක තිබ්බනම් කියනවා මෙන්න සුවිශේෂී වාක්‍ය කියන්නේ ආගනිල්ලා කියද්දී අරුන් අත් දෙක ඉස්මුදින ධාන කියපහම බෙල් ගහනව අරව ගහන සීනු ගහන හෝන් ගහනව ඊට සර්ක ඉස්සරහට ගිහලා කියන දුන් අල්ලලා මෙන් අහවල් එක ගියා ඊට පස්සේ අපේ කාමේ මැසෙත් පතුගා බොග් ගාල ඉලට එහෙම තිබ්බ කියෙන් මං කියන්නේ ආරෝම් බෙර ගහලා ඩෝල ගහලා ඕගන් ගහලා ප්‍රසංසා වේ කියලා කෑ ගහයි අපේ මේ ඉන්නේ උන්ට කලන්තේ දාලා ඉන්නේ අන්න බලන්න බලන්න එන්නේ නේ මේ උන් අපේ උන්ට අපිත් මේ බලන මොකද බොල මේ එන්නේ නැත්තේ කියලා සාපේ මෙන්න මෙතන තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා මේක අවබෝධ කර ගන්න ඕනේ සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීම ඒ තිසාසී මහාසාසී ලෝක ධාතුව නෙමේ ඊටත් අනන්ත ලෝක තියෙනවා කියමු සංඛ්‍යාවට ගණනය කරන්න බැරි තරම් මේකේ කෙලවරක් නැහැ මේ ලෝක ධාතු වල
ඒ අනන්තය දක්වා උන්වහන්සේගේ ඥාන බලය පැතිරිලා තියෙනවා. දැන් ওই පිරිතක් උනත් කොහේ ඉඳලා අඟහරු ලෝකේ ඉඳලා රතන සූත්‍රය කිව්වා කියමු බලය පිහිටනවා. මරියානා ගඩේට ගිහිල්ලා අපිට පිරිත් කියනවා කියමු බලය පිහිටනවා. ඇයි? සක්වලවල පිහිටලා තියෙන බලය. අන්න බලන්න ඕනම පිරිතක් වැඩ කරනවා ඕනම තැන. අභ්‍යවකාශ කියමු බලය පිහිටනවා. එතර ශ්‍රේෂ්ඨ දෙයක් අපිට හම්බෙලා තියෙන නිවන් දකින්න ප්‍රබල ලෙස අපිට සෑම දෙයක්ම මේ දූපතේ පහළ වෙලා. ඉතින් ඒ නිසා ඒ සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ රූපකාය ගම්මු 35 පුරුෂ ලක්ෂණ. මම දැක්ක ඒක අටුවාවල තියෙනවා. පාණ්ඩු කම්බල සෛලාසනයේ උන්වහන්සේ අභිධර්ම දේශනා කරන්න වැඩියා. සක්වල වහන්සේ සියලු දේවමුන් ආවා කියනවා. ඒ සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආලෝකය තරු එළියක් වගේ කියනවා. නමු සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරය සූර්ය මණ්ඩලයක් වගේ බබලමින් යොදුන් ගානක් ඈතින් බ්‍රහ්මයාටත් අර පාණ්ඩු කම්බල සෛලාසනයේ ඉන්න සම්බුදුරජාණන් වහන්සේ පේනවා. අපි වගේ අය මේ රොඩු නෙමේ උන්වහන්සේ සරණ ගියේ. අපි නිකන් 2.50ට දාලා තියෙන නේද බුදුරජාන් වහන්සේ බෝධියට පොඩි කප් එකකද ගෙනියන්නේ. කිරි ආහාර මෙන්න මේ පොඩි වළං කෑලි වල. අන්න පූජා කරන්නේ. පේනවනේ තමාර දැන් වල කලේ තියෙන බලද්දි මැටිත් නෙමෙයි ප්ලාස්ටික් කල්ලා සෙල්ලම් පොඩි කාලේ සෙල්ලම් කරන එව්වා. කොහොමද? නමුත් ඒවා අරක්කු බොන්ඩ වයින් බොන්ඩ එව්වාට ලොකු කප් උන් බුද්ධ පූජාවට ඇහැට පේන්නේ නැති පොඩි සුකුරුට්ටන් සෙල්ලම් බඩු අරුන්ට කණ්ඩ ලොකු ප්ලේට්. කොටම දුම් පයිනෝ. ඉතින් මතක දැන් බෝධියට යද්දි අර පොඩි අර ප්ලාස්ටික් කප් තියෙන එව්වල එව පූජා කරන්නේ වල අෂ්ටපාන. ගෙදෙට එන එකට දෙනවද ඔව්වල? ඈ දැන් ඔහෙලගේ ඥාතින් එද්දි ඒ වගේ ඒ කප්පොල දෙනවද අපි? ඉතින් අර ලෝකේ සියලු ලෝකල අග්‍ර සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය. එහෙම නැත්තම් සීමා බෝධිය කියන්නේ. ඒකට පූජා කරන්න ඕන කොහොමද? 60 කෑලි දැන් ඒවල එල්ලන ඉවරයක් නැහැ. වෙන ආගමක බැරි වෙලා තේ හිටියානම් ඒක සම්බුදු හරි මොකා හරි ඉරිදියක් පාපු ගහක්. ඔය ගහ වටේ රත්තරන් වලින් බැම්මක් ගහලා බැමි හතක් ගහලා උන්ගේ කොණ්ඩෙත් බාලා නාලා නාවලා වන්දෝල මොකක් හරි පොරෝලම යවයි. ඵලයන් ගිහිලා ආශිර්වාද ගනි. අපේ වලට එහෙම නැහැ. ඒ ගිහිල්ලා 60 කෑල්ලක් අරන් ගියා කතරේට කපාගෙන. ඒක ගිහිල්ලා කොයි ලෝකේ හරි ගැට ගහන්න පුරුදු කළා. 60 කෑලි වෙන කිසි දෙයකට ගන්න නැති රෙදි කෑලි කපාගෙන ගිහිල්ලා මුන්ට කවුද මේවා මේ උගන්වන්නේ කියලා අපිටත් මේ පෙරිකාවා. මොක්කද මේවා ඉගෙනුපියෝ? දෙවගලන කවුද ඉගෙනුවේ? ඔයලගේ අම්මලා. ඔයලගේ අම්මලාට ඉගෙනුවේ? උන්ගේ අම්මලා. උන්ගේ අම්මලාට ඕම් බලාදි සුද්දෝ ඉන්නවා. අපි වනසපියෝ. උන් තමයි ප්ලෑන් ගහලා අවුරුදු 400කට කලින් ওই ගම් වලින් ගත්තා පාවා දෙන්නෝ. ඒ තමයි ආරච්චිලා විදානේ. හරි මුදියන්සේ. උන් අරගෙන කිව්වා තොපි මෙහිගේ නායකයෝ අපි කියන විදිහට ඔය ඉන්නේ උන් හසුරපියව. සිංහලේ ඔක්කොම කාලිංගමාග මැරුවා අපේ යෝධයෝ වගේ ඉන්නේ උන්. ඉතුරු ටිකක් ඉතුරුනා මාගම
එවුන් ටිකව ඉංග්‍රීසි කාර්යෙ මැරුවා. දැන් ඉන්නේ මේ ඉන්නේ පේනවනේ ඉන්නේ උන්. අනේ. වෛර කරනවා. දන් දෙදි වෛර කරනවා. බෝධි පූජා තියදී වෛර කරනවා. නේ මහාන වෙද්දි වෛර කරනවා. චෛත්‍ය හැදෙද්දි වෛර කරනවා. සංඝයාට වෛර කරනවා. සුපිරි වැඩක් උනේ. ඒ නිසා බේරෙන්න තියෙන්නේ ටික දෙන්නට. ඒ නිසා අපේ ජීවිතේ අපි බුදු ගුණ උන්වහන්සේගේ නිකලස් බව උන්වහන්සේ තරම් නිකලස් කෙනෙක් රහතන් වහන්සේලාගේ නිකලස් බවත් සම්බුදු රජුන්ට සමාන වෙන්නේ නැහැ. අනන්තයි. තේරෙනවනේ? දැන් රහතන් වහන්සේට අර මේ අරහත් රහතන් වහන්සේලා කිව්වට ඒ නිකලස් බවයි සම්බුදු කෙනෙක්ගේ කෙලෙස් ප්‍රහාණයයි අහසට පොළවක්. රහතන් වහන්සේගේ අවබෝධයයි බුදුරජාන් වහන්සේගේ සම්බුදු බවයි අහසට පොළවක්. සෑම දෙයක්ම අවබෝධ කරලා තියෙන අනන්තේටම. රහතන් වහන්සේලාගේ පුබ්බේ නිවාසයේ උපරිම කල්ප 500යි පුළුවන්. බුදුරජාන් වහන්සේට පුළුවන් අනන්ත කල්ප සිද්දක් ගන්න පුළුවන් අනන්ත සක්වලේ ඕන කෙනෙක්ගේ මෙහෙම කරද්දි. ඔවුන්ගේ මැරෙන උපදින හැටි මේ සක්වල විතර නෙමෙයි. තිසාසී මහසාසී නෙමෙයි ඊටත් එහා ඕන කෙනෙක්ගේ මැරිලා උපදින තැන මෙහෙම පේනවා. ඉච්ඡර බලේ. එතකොට අපි අන්නේ විඥාචරණ සම්පන්න බව. උන්වහන්සේගේ සුගත බව. උන්වහන්සේ සාරාසන කල්ප ලක්ෂයක් දීපංකර පාදමූලයේ ඉඳලා සුන්දර අංග 10ක් බුද්ධකාරක ධර්මවල හික්මුනේ. සෑම එකක්ම සොඳුරු එතන ඉඳලා. උන්වහන්සේ මනුලෝවට පැමිණීම සොඳුරුයිනේ. නේද? අබිනික්මන් කිරීමත් සොඳුරුයි බලන්න. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීමත් අතිශයම සොඳුරුයි. පිළිවෙලකට ඊට පස්සේ උන්වහන්සේ සම්බුදු බව එතන ඉඳලා උන්වහන්සේ දෙව්ලොවට ගියත් සොඳුරු ලෙස කොහේ ගියත් පාගමනින් දමණය කරන්න ගියත් දහම් දේශුවත් සෑම තැනකම තිබ්බේ සුන්දරත්වය. පිරිනිවන් පාන්න ගියා කිමු ආය සංස්කාර අත්හැරමින් සොඳුරු ලෙස ගියේනේ. සෑම දෙයක්ම සොඳුරුයි. එච්චර සුගත කෙනෙක් ලෝකෙ නෑ. තේන සමාන මන්දකේ ඒ ධර්මපදීපිකාවේ උන්වහන්සේ පිටිසුකා යන්න යද්දී රතුපාඩ සිවුර පොරෝගෙන පාත්‍රය අතට අරන් දකුණු සීහස්ති ඉස්සරහට කරද්දී දොර ඇරෙනවා කියනවා. හුලම්පාරක් යනවා කියනවා. ඒ හුලම්පාරෙන් දූවිලි ජරාව කටු කොහොල් ඔක්කොම සුද්ධ වෙනවා. යට ගිහිලා තියෙන උඩට එනවා කඳු පාත් වෙනවා. එක්ක පාවඩයක් වගේ එනවා කියන සියලුම හුලඟේ මල් ගේනවා කියන පාරට මල්. ඊට පස්සේ කියනවා උන්වහන්සේ ඊළඟට කරද්දී ඒ උන්වහන්සේගේ ඒ පා ගමනට කලින් රශ්මි දහරාවක් එනවා කියනවා. පැතිරීගෙන මේ මාවතේ ඒ කියනවා එක එක සත්තු කෑ ගහනවා. හරි, ඉතින් මිනිස්සු ඒක දැකලා ඔක්කොම වැඩ නතර කරනවා. කුරුල්ලෝ කෑ ගහනවා. ඊට පස්සේ කියනවා දැනගන්නේ සම්බුදුරජාණන් වහන්සේ එනවා කියලා. ඊට පස්සේ තියෙනවා උඩට ෂඩ්වර්ණ මාලාවක් රශ්මි මාලාවක් යනවා කියන ඉරු මණ්ඩලෙන් හානි නොවේවා කියලා උඩ වියනක්. කවදාවත් අවු වැටෙන්නේ බලන්න. ඉතින් ඒ වගේ මහා ගුණධර්මෙන් හිටපු ලෝකයන් පිළිබඳ මහා ඥානෙයි හැබි. ඊළාට දමණය කරන්න උන්වහන්සේ තරම් ලෝකේ කෙනෙක් නැහැ. ඕනෑම කෙනෙක්ක පුළුවන්. බැරි කෙනෙක් නැහැ. ඊළාට උන්වහන්සේ මේ දෙමිනිසුන්ගේ ඊතර කෙරවීම සඳහා ශාස්ත්‍රෝත්වයට තමයි මේ සාරසයන් කල්ප ලක්ෂ්‍යම් පෙරම් පිරුවේ. ඊළාට උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයෙන් ඇට්ටේරියා වනේ තිබ චූටි කොළහුරක් වගේ ප්‍රමාණයක් 45ක් අවුරුදු දේශනා 18000ක් දේශනා කළා.
තව කට්ටියට යන ඕක ලක්ෂයක්වත් වෙනවා. උන්වහන්සේ අවුරුදු 80,000 කිරියන දේශනා ලක්ෂ 10,000ක් වුණත් පුළුවන් දේශනා කරනවා. 45 කියන්නේ පොඩි. ඒත් අපේ පොත් ඉවරෙකුත් නැහැ දේශනා. නේ? ඒවල අටුවාවක් තියෙනවා. ඊරසේ ඒවල අරව මෙව අර්ථ විස්තර ඉවරයක් නැහැනේ මේ පොත්වල. වෙනාගම්වල තියෙන එක පොතයි. අරුන්ට. උන් ඒක ලොකුවට තියාගෙන ඔලුවට තියාගෙන ඉන්නවා. අපේ උන්ට අගයක් නැහැ. වෙනාගමක නායකයගේ ඇට කෑල්ල තිබ්බනම් බලන්න බැරිය. හොඳලාවට නෑ. තිබ්බනම් එහෙම අප්පා අපිට ධාතු අගයක් නෑ. නේද? ඉතින් ඉස්සේ කියන්නේ බුදු ගුණ මෙනෙහි කරන්න. හරි? නිකන් ඉතිපිසෝ භගවා නිකන් ඔහෙ මේ රෙකෝඩ් එක දාන්න නැතුව හිතන්. 23 පුරුෂ ලක්ෂණ හිතන්. පැහැදෙන්න. ඒ දුක්කෙද්දී ඒ ගුණ මෙනෙහි කරන්න. අඬන්න උන්වහන්සේ වෙනුවෙන්. චෛත්‍යයට ගිහිලා චෛත්‍ය දිහා බැලලා හඬා වැළපෙන්න. සතුටින්. බෝධිය දිහා බැලලා සම්බුදු වුණ බව සම්බුදු බව සිහි කරන්න. ඒ ඇති. ඒකල්ල එකමලක් හරි පූජා කළා. නිවන පතන්. මෙච්චරයි කරන් තියෙන්නේ. තේරෙනවනේ? ඒවලු ලාභ සත්කාර ගන්න නෙමෙයි. ඒවලු ලාභ සත්කාර ගන්න ඇත අපිට පේන්නේ. අපිට දැන් මේ බණ කියලා ලාභ සත්කාර ගන්න පුළුවන්ද මට? මගේද මේ දැන් බණ? මන්ද සාරසයන් කල්ප ලක්ෂයක් පෙරම් පුරලාද මම මේ බණ කියන්නේ? අන්න ඒක මතක තියාගන්න. ඉතින් ඒ නිසා මේ මනුස්ස ජීවිතය තුළ අපට ලෝකයේ සියලු සත්වයන් අතරින් අග්‍ර හැම අතින්ම අග්‍ර ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහන් කරගෙන උන්වහන්සේ සරණ ගිහිල්ලා ගුණ මෙනෙහි කරමින් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද සද්ධර්ම වර්ෂා දහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ දෙහිඅත කණ්ඩියේ සැලසුම්ගම ඉන්ද්‍රාවති මැණිකේ රංජනි මෑණියන් සෝමාවති මෑණියන් පොඩි මැණිකේ විජේරත්න නන්දාවති ඉන්ද්‍ර ඉන්ද්‍රාණි කියන ඒ පිරිස ඇතුළු මේ පින්වත් සියලු දෙනා. ඉතින් අද මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ සියලු පින් පොළොවාසි දෙවියන්ගේ සිට අකනිටාව දක්වා පින් අනුමෝදන් වන කැමති යම්තාක් දෙවිවරු සිටිද්ද සියලුම දෙවියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනාට දෙවියෝ ආරක්ෂාව රැකවරණී සලසා දිත්වා. ඒ දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදු කියන්න. ඊළඟට අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලාත් මේ පින අනුමෝදන් කරමු. අපි මේ රැස් කළ සියලු පින් බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායස ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ සියලු දෙනා නමින් මිය ගියාව සියලු මළගේ ඥාතීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ පරලෝක ජීවිත සියලු සැපයට පත් වේවා, සුවපත් වේවා, සංසාර දුකෙන් අත් මිදේවා කියන සාදු කියන්නේ. ඒ වගේම සියසියෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා සැලසුම්ගම සිරි ධර්මරාජ විහාරස්ථානයේ වැඩ සිටින ඒ නායක ස්වාමීන් වහන්සේතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවයෙන් සාසනික කටයුතු සුවසේ කරමින් උන්වහන්සේලාටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා පින්. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන ඉන්ද්‍රාවතී මැණිකේ රංජනී මෑණියන් සෝමාවතී මෑණියන් පොඩි මැණිකේ මෑණියන් විජේරත්න මහතා නන්දාවති ඉන්ද්‍රාණි යන සියලුම මේ මෑණිවරු පියවරු මේ අද පින්කමට සම්බන්ධව මේ සියලු දෙනාටත් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට සද්දා
මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට ඔබ අප කාටත් මේ උදාර පුණ්‍ය අනුභව බලෙන් අපට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහන් වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සාදු සාදු සීල දනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो नमो बुद्धाय 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 මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.